අයිබුවන්තුනි අද 2024 ඔක්තෝබර් 15 වෙනිදා අපි ඇවිල්ලා ඉන්නේ ඉන්දිගෝල විද්‍යාවච පිළිවෙලට. ඉතින් අපි ගිය මාසයේ මෙම විද්‍යාවච පිළිවෙලේ මේ පන්ති කාමරවල තීන්ත ගෑමේ ඒ ව්‍යාපෘතිය දියත් කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා කිව්ව විදිහට අවුරුදු 5කින් විතර තීන්ත ගාලා තිබුණේ නැහැ. ගොඩාක් විත්ති පාට වෙලා තිබුණේ පාට ගිහිල්ලා තිබුණේ. ඉතින් අපිට ඉල්ලීමක් කළා මේ ස්වාමීන් වහන්සේලා පිළිගන්න අධ්‍යාපන නිලධාරීවන්ට. ඒ අනුව අපි වැඩසටහන තියක් කරා. ඉතින් තීන්ත ගාලා ඉවරයි. පන්ති කාමර තියෙනවා මම හිතන්නේ 10ක් විතර තියෙනවා. මොකද මේක මහ පිළිවෙලක්. එතකොට විශාල පන්ති ප්‍රමාණයක් තියෙන පන්ති කාමරකින් ඒ සඳහා පූර්ණ අනුග්‍රහකත්වයේ දරුව අපේ යාළු කණ්ඩායම මිත්‍ර කණ්ඩායම මතක් කරන්න ඕනේ චින්ත ගබේසේකර මල්ලන මිත්‍රයා වගේම තේජා කපුගේ ලංගි ඒ වගේම අපේ හසිරද අල්විස් මිත්‍රයා ඒ වගේම ගායනාත් පෙරේරා අයියා ඒ වගේම හිරාණ්‍ය කල්හරි බණ්ඩාර අක්කා ඒ වගේම කැලුම් තෙන්නකෝන් අයියා ඒ වගේම රජිතිකාට රංගනාට මිත්‍රයා ඒ වගේම ජේඩී කයරත්න මාමා. ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා තමයි අපි ජීවිතාලේ පොකලේ. ඉතින් දවස් 5ක් විතර මේ වැඩේ සිද්ධ වෙලා ඉතින් අද අපි පොඩ්ඩක් ඇවිල්ලා යන්න ආවා. ඉතින් ඇවිල්ලා යෝගා කරපු කට්ටියට පුණ්‍යානුමෝදනාවක් එම සිද්ධ කරා. ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ඒ කෙටි ඉල්ලීමට ප්‍රතිචාර දක්වලා. ඉතින් ශාල විදමක් අපි ගියා ඒ වෙනුවෙන්. ඉතින් අද පන්ති කාමර බොහොම ලස්සනට තියෙනවා. ඕගොල්ලෝ තියෙනවා අතරම සීලිමිත් තීන්ත ගාලා තියෙනවා. ඒකට අඩි 6ක් විතර ගාලා තියෙන්නේ අලු වගේ පාටක්. ඉතින් උඩ කොටස සීලේ සුදු පාට. ඒක පන්ති කාමර සියල්ලේම තීන්ත ගාල ඉවරයි. ඉතින් ඉතින් ගොඩක් පින් ඇත්තටම කෙටි දැනුම් දීමට ඉල්ලීමට ප්‍රතිචාර දක්වලා මේ උදව් කරපු සියලුම යහළුවන්ට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අද දවසේ ලෝක ළමා දිනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පුංචි සංඝරයා නම්පස් පූජාවන් සිද්ධ කරා. ඉතින් ඒ වෙනුවෙන් සම්මාදන් වුණේ ඒ කලින් කිව්ව යාළුව තමයි. ඉතින් අපි විද්‍යාත් කරේ ශාසනාලෝක 30 දින සම්පා විද්‍යාවශ පිළිවෙල ඉඳලා ඉතින් උදව් කරපු සියලුම යාළුවන්ට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා